අද වීඩියෝ එක කතාගමු අපි කොහොමද අපේ HTML ID එකට text box එකක් add කරගන්න කියලා. හරි. ඉතින් මම අද කතා කරන්න ඉන්නේ මෙන්න මේකයි. දැන් කලින් වීඩියෝ එකේදී කතා කළා කොහොමද මේකට color box එකක් add කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න ඉන්නේ අපි කොහොමද මේකට text add කරන්න text box එකක් add කරගන්නේ කියලා. ඉතින් ඒකට අපි අලුත් මේකක් open කරගමු. මුලින්ම text box එකට මම මේකට text b කියලා නම දා ගන්නවා. හරි ඉතින් text box එක ආවා. මේකට අපි දා ගන්න ඕනේ චුට්ටක් ලොකු වෙලා size එක. උඩින්ම දා ගන්න ඕනේ text box එකක්. ඊළඟට දාගන්න ඕනේ combo box එකක්. ඊළඟට දාගන්න ඕනේ button එකක් නෑ. ඊළඟට දාගන්න ඕනේ i text box එකක් එක්ක text box එකක් එක්ක button එකක්. ඊළඟට යටින් එන්න ඕනේ හරි. ඉතින් මම මෙතන මේක දාගන්නේ මේකයි මේක text එකට මේක size එකට මේක color එකට ඊට යටින් අපි දාගන්නවා HTML අපේ code එක generate කරන්න text box එක generate වෙන text box එක දාගත්තා ඊට යටින් generate key එක ඊට යවත්තේ insert button එක හරි ඉතින් මේ විදිහට තමයි අපි මේකේ interface එක හදාගන්නේ මම මේකේ none ටික පස්සේ දාගන්නම් මේ label ටික ඒක දාන්න කිව්ව ගොඩක් වෙලා යන හින්දා ඉතින් අපි මෙතන combo box එකේ properties වෙනස් කරගන්න ඕනේ items කියන එකට ගිහිල්ලා අපි add කරගන්න ඕනේ 1 2 3 4 5 6 7 HTML වල font size 7ක් එනවා ඉතින් ඊළඟට ඒ ටික තමයි එහෙම add කරගන්නේ ඊට අමතර තව text box එකක් මෙතන දාගන්න ඕනේ අපි තව text box එකක් දා ගන්නවා. දාලා ඒක ඉස්සරහට button එකක් දානවා. button එකක් දා ගන්න ඕනේ. හරි මම මේ button 1 එකේ නම වෙනස් කර ගන්නවා. pick button 4 එකේ නම වෙනස් කර ගන්නවා. select button 2 එක generate button 3 එක insert හරි ඉතින් මේක text box එකක නේ ඉතින් අනිවාර්යයෙන් මේකට font dialog එක ඕනේ ඊළඟට අපි මේකේ මෙන්න මේ select කියන එකට code එක ලියාගමු කෙලින්ම font dialog 1.show dialog ඊළඟට මෙන්න මේ text box එක text box 4 text box 4.text සමානයි font dialog 1.font.name හරි දැන් select කරන font name එක ඒ විදිහට මෙයා මෙතනට දාගන්නවා ඊළඟ මෙතන size එක හරි මෙතන color pick එකට අපි මෙන්න මේ කතාවක් ලියා ගන්න ඕනේ මෙතන pick කියන ගැහුවාම එයා color box එක show ගන්නවා color box එකේ show කියන method එක call කරනවා ඉතින් මේකට මෙහෙම show කළොත් අපිට ආයේ මේකෙන් data එකක් මෙයාට receive කරගන්න බෑ ඉතින් අපි මේ color box එකේ මෙතන පොඩි change එකක් කරගන්න ඕනේ මේකේ අලුතෙන් method එකක් හදා ගන්නවා මම sum call sub අපි call කියලා දාගන්නවා මේකට මම දාගන්නවා මෙතනට value එකක් by val name as string හරි ඊළඟට අපි මෙතන දාගන්න ඕනේ select case
name enter කළා case name එක අපි දෙමු text text b ඊළඟ වෙන ඒවා ටික case else හරි මේක දා ගන්නවා ඉතින් මෙතන මෙයා මේ select කරන්න මෙයා මේකෙන් කරන්නේ මෙයාට මේ data එක එන්නේ text box එකෙන්ද මොකෙන්ද කියන එක මෙතන direct කරගන්නවා ඉතින් මේක ඊළඟට එයා දා ගන්නවා එළියේ තියෙන variable එකකට dim caller name as string අම් මෙතන යට නෑ මෙතන select case එක ඕනේ කෙලින්ම name එක caller caller name සමානයි name හරිද මම මෙතන මේක මෙහෙම හදාගත්තේ එතකොට මෙයාට එන්නේ එක්කෙනාම අරගෙන එතකොට මෙන්න මෙතනදි insert කියන එක එබුවාම එයාට ඒ data එක send කරගන්න පුළුවන් ඊළඟ මේක මෙතන දාගෙන මේකේ යටර ඊළඟට අපි මෙතනදී දාන්න ඕනේ me.show හරි ඊළඟ බටන් එක ක්ලික් කළාම මෙතෙන්ට අපි ගන්න ඕනේ මෙන්න මේ caller name කියන එක අරගෙන ඒක මෙතෙන්දි චෙක් කරන්න ඕනේ මේකට මම දාන්නවා select case caller name case case else හරි මෙතෙන්දි අපි ආයෙත් text කියනට ඇවිල්ලා මෙතනින් හදා ගන්න ඕනේ පොඩි method එකක් sum අපි දාගමු return data මේකෙත් by value as string හරි ඊළඟට අපි ආයෙත් color box එකට ගිහිල්ලා මෙතන මේක text b නම් අපි text b. මේකෙදි return data කියන එක call කරන්න ඕනේ මේක ඇතුළට value එකක් විදිහට අපි text box මෙන්න මේ text box එකේ textbox 4 එකේ value එක අපි දෙන්න ඕනේ 4.text හදින් ඒ විදිහට තමයි අපි string එක call කරන්නේ මෙතනදී අපි මේ එන data එක දාගන්න ඕනේ මෙන්න මේ textbox එකට textbox 2 එකට අපි ඒක දාගන්නවා textbox 2.text සමානයි data හරි මෙතන මේකට අපි කතා කරන්න ඕනේ color b. caller වරහන් ඇතුලේ text b කියලා දෙනවා හරි දැන් මේක run කරලා බැලුවොත් අපි මෙතන insert text කියන එකට ගිහිල්ලා මම ඒක ලිව්වේ form එකෙන් insert කියන එකේ insert text කියන එකට දානවා text b. show හරි දැන් මේක run කරලා insert text ගිහිල්ලා මෙතන color pick එක ගහුවොත් color pick එක ඔන් වෙනවා අපි මෙතන මෙතෙන්ට ඇවිල්ලා color එක pick කරලා okay කරලා insert කළොත් ඒක යා මෙතෙන්ට insert කරනවා හරි ඊළඟට තව දෙයක් තියෙනවා මෙතන මේ color box එකේ මෙන්න මෙතන එයා මෙහෙම data එකක් යවුවානේ යවුවට පස්සේ අපි me.close එයා close වෙන්න ඕනි මේකෙත් අපි අන්තිමට insert කියන එකට දැනට දාගමු me.close
මෙතන ඉමේජ් එකෙත් අන්තිමට insert කියන එකට me.close හරි ඉතින් ඒ විදිහට අපිට පුළුවන් text box එකට color එක ගන්න එක හදන්න ඊළඟට අපි මෙතන font එක හරි අපි එක test කරලිමු ඒක test කරන්න බැරි වුණා text style එක මෙතනින් ගිහිල්ලා select ගියාම එයා මෙතන font මේ වැඩි කැදෙනවා අපි මෙතනින් ගමු comic sans ms කළා ඕකේ කළොත් එයාගේ font name එක මෙතෙන්ට ගන්නවා ඉතින් ඒකත් හරි ඊළඟට අපි දැන් මේක අන්තිම කෝඩ් එක ලියාගමු generate බටන් එක බුවාම එයා මෙතන මේකේ තියෙන text එකයි මේකයි 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 ඔක්කොම ටික එකතු කරලා අන්තිමට final code එක හදලා දෙන්න ඕනේ. ඉතින් මේකට අපි දාගන්නවා කෙලින්ම මෙතන text box 3 එකේ අපි ඒකටම ලියනවා text box 3.text සමානයි කෙලින්ම මම font tag එක ලියන්නේ font ඊළඟ ලියනවා size size සමානයි මෙතෙන්ටත් අපි වෙන්න මේ මෙතෙන්ට අපි දාගන්න ඕනේ level එකක් පෙරලිගම label 1 හරි ඒකත් ක්ලික් කරලා visible false කළාට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා අපි මෙතනත් උඩින් කිලිම හදාගමු div i as string සමානයි label 1.text මෙතන මේක and i and ඊළඟට අපි මෙයා select කරගත්ත size එක දෙන්න ඕනේ. මේකට combo box 1 dot selected item and i and ඊළඟට space එකක් තියලා අපි දැන් size එක දුන්නා color එක color සමානයි and i and ඊළඟට මෙන්න මේ text box එකේ තියෙන value එක text box 2.text 2.text and i and අට text color font color එකත් හරි size එකත් හරි දැන් මෙතෙන්ට දෙන්න ඕනේ font face එක and face සමානයි and i and මෙතන font face එක text box මෙන්න මේ text box එක text box 4 text box 4.text and i and හරි font face එකක් දාගත්තා ඒ කියන්නේ අපි මේ තුනේ values ටික දාගෙන ඉවරයි දැන් අපි මෙන්න මේ උඩ text box එකේ value එක දෙකට දාගන්න ඕනේ ඒකට මෙතනින් මේ tag එක ඉවරයි ඊළඟට n n ඊළඟට මෙතෙන්ට දාගන්න ඕනේ මෙන්න මේ text box එකේ value එක මේක text box 1 එක මේකට දාගමු text box 1.text n කෙලිම font tag එක ඉවර කරනවා හරි ඉතින් මේ විදිහේ code එකක් generate කරන්න පුළුවන් අපි insert කියන එක ලියාගත්තා insert කියන එකට mid close කියන එක විතරයි ලියාගත්තේ ඉතින් අපි මේකට දාගමු අර code ටික මුලින්ම text box 3.select all ඊළඟට text box 3.copy ඊළඟට form 1.tbm.paste අන්තිමට me.close හරි අපි දැන් මේක රන් කරලා බලමු insert text මෙතන දානවා hello world මෙතන මම font size එක ගන්නවා 6 color එකක් pick කරගමු මෙන්න මේ වගේ පාටක් okay insert අපි font
ෆේස් එක දාගමු කොමික් සෑන්ස් එම්ස් හරි ඊළඟට ජෙනරේට් කළා කෝඩ් එක හරි ෆොන්ට් සයිස් එක 6 කලර් එක ආවා ෆේස් එක ආවා හෙලෝ වර්ල්ඩ් කියන තියා ෆොන්ට් එක ඉවරයි මේක ඉන්සර්ට් කරගෙන රන් කළොත් ඔයගොල්ලන්ට වෙනවා මම අර පික් කරගත්ත කලර් එකෙන් හෙලෝ වර්ල්ඩ් කියලා ටයිප් වෙලා තිනවා ෆොන්ට් සයිස් 6 වලි ඉතින් මේ විදිහට තමයි අපේ ටෙක්ස්ට් බොක්ස් එක හදාගන්නේ ඉතින් මේකට අපි ඩිෆෝල්ට් වැලියු ටිකක් දාගන්න ඕනේ සිලෙක්ට් කියන එකට මම ටෙක්ස්ට් එක විදිහට දෙනවා Times New Roman Times අපි ඒක බලලම ගමු සාමාන්‍යයෙන් මේ HTML වල ඩිෆෝල්ට් එන්නේ ඒක තමයි Times New Roman කොපි කරගත්තා අපි ඒක මෙතෙන්ට ඩිෆෝල්ට් වැලියු එක විදිහට දාලා තියාගමු මෙතන අපි දාගමු මොකද සයිස් කියලා හරි කලර් එකට අපි ඩිෆෝල්ට් වැලියු එකක් දාලා තිනවා #FFFFFF ඒ කියන්නේ black මෙතන අපි දැන් hello world කියලා ගහුවොත් ෆොන්ට් සයිස් එක වදින්නේ නැහැ කලර් එක එනවා ෆේස් එක එනවා අපි ෆොන්ට් සයිස් එක දීලා ඕකේ කළොත් එයා එනවා ඒක ඉන්සර්ට් කරලා ඒක රන් කළොත් අනේ FFFFF.BINDA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 BIND
කළු කරගන්න ඕනේ බිංදුව 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 ඊළඟට ජෙනරේට් කියන එකට ගිහිල්ලා අපි මෙතනදි කොම්බෝ බොක්ස් 1 එකේ මේක එන්ටර් කළා අපි දාගමු dim comb as string string එකක් දා ගන්නවා සමානයි combo box 1.selectedItem.toString හරි ඒ විදිහට අපිට මේකේ select කරන item එක ගන්න පුළුවන් ඊට පස්සේ අපි මෙතන යට if එකක් ලියනවා if comb සමානයි මොකුත් නැහැ then එහෙනම් comb සමානයි 3යි ඒ කියන්නේ මේ combo box එකේ value එක default value එක විදියට මම 3 කියන එක දෙනවා හරි අපි දැන් මේක run කළොත් එහෙම මෙතන text කියන එකට ඇවිල්ලා අපි මේ විදියට නිකන් value ටික තියලා hello කියලා දීලා generate කළොත් අන්න මෙතන අවුලක් එනවා හරි මෙතන මේ විදිහට අපි diff එක select කරන්න දෙන්නේ නැහැ මොකද අර මේක combo box under select item කියන්නේ object එකක් ඒ object එක අපි string එකට දාගද්දි මේ error එකක් එනවා ඒකෙන්ද මේ විදිහට හදමු මුලින්ම comb කියලා මම string variable එක හදා ගන්නවා ඊළඟට මෙතන කෙලින්ම if එකක් දාලා combo box එකේ selected item එක check කරමු dot selected item සමානයි nothing එහෙනම් මොකද select කරලා නැත්තම් then comb සමානයි 3යි හරි comb කියන එකෙත් මොකුත් නැහැ වෙනකොට ඊළඟට මෙතන දැන් මොකුත් නැත්තම් combo box එකේ මොකුත් පෙන්වන්නේ නැහනේ ඊළඟට අපි and comb කියලා දාගමු එතකොට වෙන්නේ මේකේ මොකුත් නැති වෙලාවට මෙයා 3 වෙනවා මේකේ මොන හරි තියෙන වෙලාවට මෙයා nothing ඒ කියන්නේ මෙයාගේ මොකුත් නැහැ හරි ඒ විදිහට හදලා අපි මේක run කළොත් අපි මේක hello කියලා දාලා default value වලින් මේ generate ගහුවොත් font size එක 3 කියලා ගන්නවා color එක black face එක times new roman අපි මේකේ size එක 6 විතරක size එක දාමු නිය 5 විතරක දාලා ආයි generate ගහුවොත් space මොකුත් නැහැ කෙලින්ම 5 කියන value එක එයා අරගන්නවා අපි මේක insert කරලා run කළොත් hello කියලා එනවා හරි ඉතින් ඒ විදිහට තමයි අපි text box එක හදාගන්නේ. ඉතින් මේකේ මම source code එක පල්ලෙ description එකේ දාලා තියන්නම්. ඉතින් video හොඳ නැත්නම් like කරන්න, මොන ප්‍රශ්න තියෙනවද comment කරලා අහන්න.
ඉතින් මතකද පල්ලේ ඇති නැතු බර subscribe කියන button එක ඔබලා අපේ channel එක subscribe කරන්න. ඉතින් දිගටම මෙතන ඉන්න මේ my bot official.